අපි ඒ ගන්න බලය අපි ජනාධිපතිවරයේ ජයග්‍රහණය කරාට පසුව මේ එක්සත් ජාතික පක්ෂය අවුරුදු 25කට හොලවන්න බැරි වෙනවා කියන එක මම මේ අවස්ථාවේ සතුටෙන් ප්‍රකාශ කරන්න කැමතියි. අප මේ කියන්නේ චණ්ඩිකමෙන් නෙමෙයි ජනතාවට සේවය කරන්න අවශ්‍යතාවය නිසායි. අපි දේශපාලනය කරනකොට අපි පරිගණින් දේශපාලනය කරන්නේ නැහැ. අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් වගේ. ඒක සමහර වෙලාවට අපේ දුර්වලතාවයක්. නමුත් සමස්ත ජනතාව බලනකොට ඒක අපේ ශක්තියක්. ඉවසීමෙන් කටයුතු කිරීමෙන් අපේ පුළුවන් වුණ අපේ එක්සත් ජාතික පක්ෂය ඒකරාශී කරන්න. අද මේ වේදිකාවේ රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, රවි කරුණායක අපි ඔක්කොම එකට වෙලා එක පවුලක් වශයෙන් සටන් කරන්නේ අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම පරාජය කරන්න මිසක් වෙනින් ආවෙ නෙවෙයි කියන එක මේ වශයෙන් මතක් කරන්න කැමතියි. අපි මේ ගමනේ ප්‍රථමයෙන්ම කරන්න තියෙන අපේ ජාතික ආරක්ෂාව ස්ථිර කරන්නයි. මේ ජාතික ආරක්ෂාව ගැන නොයෙක් අය අද වෙනින් කතා කියනවා. අද ඒ අය මේ ගැන කතා කරන්නේ ඒගොල්ලන්ට මේ අන්තවාදී විකුණලා ජයග්‍රහණය කරන්න පුළුවන් ස්වරූපේ විතරයි යන්නේ ඉතුරු වෙලා තියෙන්නේ. මොකද අපි ප්‍රජාතන්ත්‍රවාදය අපි ස්ථාපිත කරලා තියෙනවා. ධන ගස්සපු ආර්ථිකයක් අපි හදලා තියලා තියෙනවා. අපි ලංකාවේ සමස්ත සංවර්ධනය එක දිස්ත්‍රික්කයකට එක ආසනයකට තිබ්බ එකද රටේ හැම කොනකටම සංවර්ධනය බෙදා දීලා තිබෙනවා. ඒ නිසා මේ රටේ ආරක්ෂාව ස්ථීරසාර විසඳුමක් ලබා ගන්න පුළුවන් විදිහට වැඩපිළිවෙලක් ඇති කරන්න අවශ්‍යයි. ඒ නිසා අපි ආරක්ෂාව ගැන කතා කරනකොට ඒ අය එයා කන්ඩිෂන් කාර්වල ඉන්න කාමරවල ඉන්නකොට අපේ ජයග්‍රහණය කරපු සරත් ෆොන්සේකා මැතිතුමා, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා අපිත් එක්ක ඉන්නකොට ඒක කියන්න පුළුවන්. එයාට ඕන එකක් කිව්වට සැබෑ ජයග්‍රහණයක් කරපු ෆීල්ඩ් මාෂල් අපිත් එක්ක මෙතන ඉඳන් කාර්යාලවල ඉඳන් වැඩ කරන්න පටන් ගත්තාම මේ අයට මොනා කියන්න පුළුවන්ද? ඒ නිසා ඒ ජාතික ආරක්ෂාව ස්ථාපිත කිරීම, ඒ වගේම තමයි මේ රටේ ඒකීය භාවය රැකගෙන අපර පුළුල් බලය විමධ්‍යගත කිරීමක් තමයි කරන්න අවශ්‍ය වන්නේ. මේක තුළින් අපි අතට සූදානම් අපි ජාතික ආරක්ෂාව ස්ථාපිත කරන්න. ඊට පස්සේ ජාතික ආරක්ෂා අපේ ජාතික ආර්ථිකය මේක තමයි කඩාවැටලා දීලා තියෙන්නේ. අපි එදා මේ වැටිච්ච ආර්ථිකය හැදුවා. ඒ හැදිච්ච ආර්ථිකය අපි ඉදිරියට ගෙනියන්න හදනකොට අපට නොඑක් නොඑක් බාධක තිබ්බා. ඒ නිසා අපට අංක සම්පූර්ණ සංවර්ධන උපතුමාල ලබා දෙන්න බැරි වුණා. නමුත් අපි ජනවාරි මාසේ අපේ නොවැම්බර් මාසේ 16 වෙනිදා ජයග්‍රහණය කරාට පසුව අපට පුළුවන් වේවි ඒ අහිංසක තරුණ තරුණන්ගේ රැකිරක්ෂා ලබා ගන්න පුළුවන් මාර්ගය ඇති කරන්න. අපේ ආර්ථික පුංචි ලංකාවේ තියෙන ආර්ථිකය සවිශක්තිමත් කරලා නිෂ්පාදනය ඇති කරලා අපනයනය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇති කරන්න. ඒක තුළින් අපට තරංකාරී තත්වයක් ඇති කරනකොට අපේ තියෙන ඒකීය තියෙන ඒ වියදම අඩු වෙනවා. අපි තරංකාරී තත්ත්වයක් තියලා අපට පුළුවන් වේවි පුංචි ලංකාව මීට වැඩි තියුණු තත්ත්වයකට ගේන්න. ඒ වගේම තමයි අපට වැඩ කරන රාජ්‍ය සේවයක් අවශ්‍යයි. මේක තමයි අපිව කඩාවැට්ටුවේ. අද රජයේ සේවකයන් බලාගෙන සිටින වපරහෙන් මොනවා වෙනවද? නොවැම්බර් මාසේ 16 වෙනිදා ඒ පැත්තට යනවද, මේ පැත්තට යනවද? මේ වගේ රාජ්‍ය සේවයක් අවශ්‍යයි. එක පැත්තෙන් බලාගෙන උසාවියට යන්න. ඉතින් මේ ගමන අපේ අගමැතිතුමනි, අපේ නොවැම්බර් මාසේ 16 වෙනිදා පත්වෙන ජනාධිපතිතුමනි, මේ දෙපළ අපි පළවෙනිම කරන්න අවශ්‍ය වන්නේ වැඩ කරන්න පුළුවන් රජයේ සේවයක් ඇති කරන්නයි. එතන ජනාධිපති අගමැති කැබිනට් මණ්ඩලයේ වැඩක් කිව්වහම කරනවා මිසක් හිතන්න ඕනේ වැඩ පිළිලක් නෙමෙයි ඉදිරිපත් කරන්න අවශ්‍ය වන්නේ. ඒ නිසා වැඩ කරන රාජ්‍ය සේවයක් ඇති කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම තාක්ෂණය දියුණු කරලා ලංකාවට ඔබින විදියකට ශීඝ්‍ර සංවර්ධනයක් අපි ලෑස්ති වෙන්න අවශ්‍යයි. දැන් මේ අවස්ථාවේදී අපට ශීඝ්‍ර සංවර්ධනයක් කරන්න යන අවස්ථාවක අපට නිකරුණේ මේක ඇද ඇද යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම තමයි අපට නව තාක්ෂණය ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මේ වගේවත් තුළින් තමයි පුංචි ලංකාව ලෝකෙට එකතු කරන්න පුළුවන් වන්නේ. 1948 අපි නිදහස ලබා ගන්නකොට ජපානයේ අපි සම මට්ටමේ සිටින්නේ. අවුරුදු 72කට පස්සේ අද අපි ඒක පුද්ගල ආදායම 4000ක් වෙනකොට ජපානයේ 49000යි. එහෙනම් මොකද්ද වුණ වැරද්ද? පල්ලි අවස්ථාවේ වැරදුනා නම් 1977 ජේ.ආර්. ජයවර්ධන මේක විවෘත ආර්ථිකය විවෘත කරනකොට චීනයේ ඒක පුද්ගල ආදායම US ඩොලර් 250යි, අපේ 750යි. අද ඒ අයගේ 7100යි, අපේ තාම 4000යි. එහෙනම් අපේ කැපවීමේ ප්‍රශ්නයක් තියෙනවා. අපි නායකත්වය දෙන විදිය ප්‍රශ්නයක් තියෙනවා. මේ නිසා තමයි අපි නැවස වෙනස් වෙලා ඉදිරියට ගමන් කරන්න අවශ්‍ය වන්නේ. ඒ නිසා සහෝදර සහෝදරනි, මම මේ අවස්ථාවේ ඉල්ලන්නේ තුන්වෙනි වැදගත් සාධක තමයි අපේ තරුණ සාධකය. අද අපේ තරුණයන් අපෙන් ඈත් වෙලා ඉන්නේ. එයා හිතන්නේ මේ දේශපාලනේ ඔක්කොම පට්ටපල් හොරු කියන එක.
එක අපේ එක්සත් ජාතික පක්ෂය විතර නෙමෙයි මේ 225ම වැඩක් නැති උන් ටිකක් කියලා හිතන්නේ. ඒ නිසා අපි මේ ආකල්ප වෙනස් කරන්න අවශ්‍යයි. සමහර වෙලකට හැසින්න ආකාරය, ක්‍රියා කරන ආකාරය හිතුවම ජනතාව හිතන ආකාරය වැරදි නොවේ වෙන්න පුළුවන්. ඒ නිසා අපි වෙනස් කරමු. ඒ ලක්ෂ 15ක අලුත් ඡන්ද ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. මේකේ වැඩි බහුතරයක් අපි ගන්න අවශ්‍යයි. සාමාන්‍ය විදියකට අපි ආණ්ඩුවේ ඉන්න නිසා අපිට හැමදේම ක්‍රියාත්මක කරන්න බැරි නිසා හිතනවා ඇති මේ ආණ්ඩුවේ වැඩක් නෑ අවුරුදු 5ක් හිටලා මුකුත් කරන්න බැරි නම් අපි නැවත මුණ්ඩ දෙන්නේ මොකටද කියන එක. ඒ වැරදි දෙයක්. මොකද අපේ සම්පූර්ණ ආණ්ඩුවක් තිබ්බේ නෑ. අපි ආණ්ඩුවක් වශයෙන් රනිල් වික්‍රමසිංහ සහ අපේ කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරනකොට අපේ හිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ සහයක නොදැනුවත්ව. ඒ නිසා අවුරුදු මාස 15 තුර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න තිබුණා. ආණ්ඩුව කඩා වැටුණා. ඒ නිසා අන්තිම අවුරුදු මාස 15 තුල අපේ ජනතාවට දෙන්න පුළුවන් සංවර්ධනය ඇන හිටුණා. මෙන්න මේ නිසා තමයි අපි ඉල්ලන්නේ කරුණාකර කොළඹ දිස්ත්‍රික්කයෙන් අපි මේ වෙරස පෙන්නමු. මේක එසේ මෙසේ ඡන්දයක් නෙමෙයි. නමුත් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් ඡන්දයක්. ඒ නිසා අපි කොළඹින් අද ඉඳන් තව පැය 970යි තියෙන්නේ. මේ දවස් 41 තුල අපි ඒකරාශි වෙලා ගේයින් ගේට හදවතින් හදවත කතා කරලා අපි නොවැම්බර් මාසේ 16 වෙනිදා අපේ හංසයා ඉදිරියේ කතරේ ගහලා සජිත් ප්‍රේමදාස රටේ ජනාධිපති කරන්න ඕනේ කියන එක මෙයාදී මතක් කරන්න කැමතියි. ඒක වටේ අයෝම ශක්තියක් වශයෙන් සිටින්නේ අපේ අගමැතිතුමා. මෙතුමා නොඑක් දේවල් කරනකොට එක්සත් ජාතික පක්ෂයේ කඩා කෑලි දෙක තුනකට කඩන් නැතුව ඒක රාශිවල එක පවුලක් වශයෙන් කටයුතු කරන්න නායකත්වය ලබා දුන්නා. නොඑක් මත මතාන්තර තිබ්බා. නොඑක් අපේක්ෂාව හිටියා. නමුත් අන්තිමට ජනතාව ඉල්ලන අපේක්ෂා ඔබතුමාට ඉදිරිපත් කළා. අද සියලු දෙනාම ඒක රාශි වෙලා ඒ ජයග්‍රහණය කරන්න තමයි අප මෙතන සිටින්නේ. ඉතින් ඉතිහාසයේ වුණ දේවල් නොවේයි. එකට සිටියොත් අපි ජයග්‍රහණය කරනවා, බෙදුනොත් අපි පරාජය වෙනවා. අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය නෙමෙයි විජයග්‍රහණය කරන්න ඕනේ කියන එක තමයි මම මතක් කරන්න කැමති. ඒ නිසා මීට වැඩිය වෙලා විලංගු කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි එකට දැන් ඉඳන් වැඩ කටයුතු කළා. ඉතින් අපි හෙට නාම යෝජනා දෙන අවස්ථාවේදී ඔබ සියලු දෙනාම දකිනවා. එතකොට අපි ඔබතුමාලා හැම දෙනාම තව 100 දෙනෙක් බැගින් ගෙනල්ලා ගාලු මුදුරේ 10 වෙනිදා අපි එකතු වෙනවා. ඊට පස්සේ අපේ අන්තිම රැස්වීම තිබෙනවා නොවැම්බර් මාසේ 13 වෙනිදා. ඊට පස්සේ අපි මේ ජයග්‍රහණය කළා නොවැම්බර් මාසේ 17 වෙනිදා. අපේම ජනාධිපති වුණාට පස්සේ ජයග්‍රහණය කරාට පස්සේ තමයි අපි නිවාඩුවක් ගන්න කියන එක මම මතක් කරන්න කැමතියි. ඒ නිසා ඔබ සියලු දෙනාටම මෙතන පැමිණීම සම්බන්ධයෙන් මගේ අවංක ස්තුතිය පුද කරමින් ඔබ සියලු දෙනාටම එක්සත් ජාතික පක්ෂයේ ජය වේවා, සජිත් ප්‍රේමදාසට ජය වේවා, රනිල් වික්‍රමසිංහට ජය වේවා කියලා මම නිහඬ වෙනවා.